මිත්‍රවරුණි, මා මේ ලයිව් එක දැම්මේ ඔබට මේ ජනාධිපති මන්දිරය සමහර විට පිට රටින් ඉන්න අයට මේක නරඹන්න බැරි නිසා ඒ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න ඔබ මා සමග එකතු වෙලා ඒක නරඹයි කියලා මා හිතනවා. මා ඔබට මේක ඇතුළටත් ගිහලා පෙන්නන්න. මේ පෙන්නේ ජනාධිපති මන්දිරයේ මිදුලේ ඉඳන් ඔබට ජනාධිපති මන්දිරය දිස්වන ආකාරය. විශාල ගොඩනැගිලි ගණනාවක් මේ තුල තියෙනවා. මා දැන් ඇවිදගෙන යන්නම් මේක ඇතුළට. මේ රටේ නායකයාගේ නිවස, ඒක ගෝඨාභය රාජපක්ෂගේ නිවස නෙවෙයි. මේ රටේ සමස්ත බදු මුදලින් ලැබෙන ජනතාවගේ බදු වලින් නිර්මාණය වුණු නිවසක්. මේ තිබෙන්නේ රතු පලසකින් තමයි ඇතුළු වෙන්න තියෙන්නේ ජනාධිපතිවරයාගේ ඉහළ මහලයට. මේ තියෙන ඔබ දකින්නේ රතු පලස. මේ තියෙන ඉදිරි පිවිසුම ඇතුළට ඇතුළු වෙන්න තන. මේ ඔබට පේන්නේ ජනාධිපතිවරයා විසින් රැස්වීම පවත්වන ස්ථානය. මේෝගේ රැස්වීම් ශාලාව මේ වෙනුවට කට්ටිය රැස්වීම් පවත්වමින් ඉන්න ඔබට පේනවා. මේ තියෙන්නේ ජනාධිපතිවරයාගේ බැල්කනි, ඔහුට එළිය පෙනෙන ආකාරය. ඔබට පේනවා මේ තියෙන්නේ ඔහුගේ කාමරය. මේ තියෙන්නේ ජනාධිපතිවරයා ජීවත් වුණු කාමරයේ ඔහු විසින් රෙදි
තිබ්බ තැන්. මේ ඔහුගේ ස්නාන කාමර. මේ තියෙන්නේ ජනාධිපතිවරයාගේ කාමරයට කෙලින්ම ඔහුගේ එළිය බැල්කනියකට ඔහුගේ සම්පූර්ණ මන්දිරය දිස්වන ආකාරය. මේ තනි පුද්ගලයෙකුට මේ තරම් විශාල සැප පහසුකම් සහිත මාලිගයක් හිතාගන්න තමාරුයි. කොහොම වුණත් මේක රටේ ජනාධිපතිවරයාට ලැබෙන වරක් ප්‍රසාදයක්. ඒ ජනාධිපතිවරයා විසින් භාවිත කරන ලද ඇඳුම්. සම්පූර්ණයෙන්ම මම මේ ඉන්න කොටස ජනාධිපතිවරයා ජීවත් වුණ ප්‍රදේශය. මේකේ වෙනම මීටින් රූම්ස් තියෙනවා. ඊට අමතරව මා දැනුනේ සිටින්නේ ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම ජීවත් වුණ ප්‍රදේශය. ඔහුගේ වැරන්ඩාව, එහෙම නැත්නම් ඔහුගේ බැල්කනි, මේ පුද්ගලික පරිහරණය සඳහා තිබුණු ප්‍රදේශ. මේ තියෙන තවත් එක කාමරයක්. මේ තවත් කාමරයක් ඔබට බලා ගන්න පුළුවන්. අති විශාල කාමර. මේ වගේ තියෙන විදුලි ජනාධිපති මන්දිරය අති විශාල ගොඩනැගිලි වලින් සමන්විතයි. ඒ වගේම මේක ඇතුලේ ඉතාමත් ලොකු ප්‍රදේශයක් තුළ ගමන් කරන්න තියෙනවා. කාමරයකින් කාමරයකට යන්න ඔබ දකින්නේ විදුලි සෝපානය. ඉහළට යන්න වෙනමම පඩිපෙළක් තියෙනවා.
අම්මා මේ සිටින්නේ ජනාධිපති මන්දිරයේ වහල උඩ. ඒ පඩි පෙළ කෙලින් වෙන්නේ වහල උඩට. ජනාධිපති මන්දිරය ඉතාමත්ම විශාලයි. තාමත් මම මේ ඔබට මේකෙන් භාගයක්වත් පෙන්වන්න නෑ. මෙදින ඔහුගේ සාල එහෙම නැත්නම් සතුරු සාමිච්චයේ යෙදෙන තැන ඔබට පේනවා. ඒක මොනතරම් විශාලද කියලා. විසිටර්ස් රූම් එක තමයි මේ ඔබට දකින්න හම්බ වෙන්නේ. තියෙන්නේ කෑම කාමරය. මේ තියෙන්නේ ජනාධිපති වගේ කෑම කාමරය. කුස්සිය තමයි මම හොයන්නේ, තාම හම්බුදු. රහස් දොරටු ගණනාවක් තියෙනවා. මේ තිබෙන්නේ ජනාධිපති මැදුරේ ඉදිරිපස. මේ ඉදිරිපස ඇතුල් වන ගෙදරට
ඔබ හොඳින් බලන්න මේ තමයි මේ විනයගරුක අරගලකරුවන් හැසිරෙන ආකාරය. හරි හැමෝටම ස්තුතියි. මේ සියල්ල ඔබ දැක්කා. දැන් මගේ හින්දා මේ ලයිව් එක නවත්වනවා. බොහොම ස්තුතියි.